in this new weight category for him. That's strong, yes. Really good, strong arms there. That surely has to be three whites. It is three white lights. And silver to Sri Lanka. Canada inner pilage pidikawa araksha karaganna gaman pasu pilage nirmanaya karagena yanne. Minne uwak karala hariyanne. Hari rassawak karanna kiyana mate tama samajayen inne. Oyang gahak wage wenna. Oyang gaha haralin bara wenna bara wenna bima tanna thiyena. Kiss bol tiena bol wi haral tama issara udara udara kelin thiyena. Da pidawa pidawala api goda campaign karanna one aahara paana api taasa dewal api taasa asuwal kanna beha. පරිදි උත්සාහ කරන්න අනිවාර්යෙන් ජයග්‍රහණය. මේ විදිහ වැඩසටහන කරපු මම සහභාගී වෙන්නේ නැත්නම් වතාවට. සාදරයෙන් ආදරෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමදෙනාම SL Power Fitness අපේ YouTube channel එකේ ෆිට්නස් ටෝක් කියන අපේ නවතම episode එකට අද අපිත් එක්ක එකතුලා ඉන්නේ ඕගොල්ලෝ හැමෝම අඳුරන ගොඩක් ෆිට්නස් මේ ශාස්ත්‍රයේ විශේෂයෙන් පරිසලීම් ශාස්ත්‍රයේ ඕගොල්ලෝ ගොඩක් අය දෙන අඳුරන අපේ ලංකාව නියෝජනයකට අපි ලංකාවට විශාල පදක්කනසක් අත් කර දුන් ලංකාවට විශාල කීර්තියක් අත් කර දුන් අපේ ජාත්‍යන්තර ජයගත් ක්‍රීඩකෙක් අද අපිත් එක්ක එකතුලා ඉන්නවා චින්තක විතානගේයි ඉතින් අය අයබෝවන් ඉතින් අපි ආරම්භයක් හැටියට අයියා ගැන කතා කරමු චින්තක විතානගේ කියන්නේ කවුද අයියාගේ කොහමද ගම්පලාත අයියා කොහෙන්ද මේ ක්‍රීඩාවට ආවේ පොඩි විස්තරයක් අයියා ගැන කතා කරොත් අපි මගේ ගම පොළොන්නරුව පොළොන්නරුවෙන් තමයි මම පරිසලීමේ ක්‍රීඩාවට මුලින්ම යොමු වුණේ මම ගැන කියනවා නම් මම ගොඩක්ම පාඩුවේ ඉන්න සරලවම ජීවත් වෙන්න කැමති මිනිස් මම දෙයක් කරොත් මට ඒක උපරිමයටම කරන්න ඕනේ මගදී අතාරින්න බැහැ මට. ඉතින් ඒ නිසා ඒකේ අවසානයක් දක්වාම කරන්න ඕනේ. ඒක මට පොඩි කාලේ ඉඳලම තියෙන මගේ ඇඟේ තියෙන මගේ හිතේ තියෙන දෙයක්. ඉතින් මම හිතනවා ඒක නිසා තමයි ගොඩක්ම ක්‍රීඩාව අල්ලගෙන ඉන්නත් ගොඩක්ම හේතු. එතකොට චින්තක විතානගේ අයියා ගැන කතා කරොත් මේ වෙනකන් තියෙන බරයිස්ලිමේ ක්‍රීඩා, වේට් ලිෆ්ටින් ක්‍රීඩාවේ තියෙන පොද බරන් පදක්කමේ අයිතිකාරය. අපි අයියේ ඒ පදක්කම ගැන ඒ ගමන ගැන කතා කරමු. ඔව් අතරම 2006 වර්ෂයේ පුදුරාජ්‍ය මන්නේ ක්‍රීඩාවල තමයි මම තනි පරිසලීමේ ක්‍රීඩාව වගේම අනිකුත් ක්‍රීඩාවලටත් දෙසටත් ඇස්සරුණු සංදිස්ථානයක් කිව්වොත් නිවැරදි. මොකද ඒ කාලේ ගොඩක්ම මල්ල ක්‍රීඩාවලට ක්‍රිකට් ඇරුණකොට මල්ල ක්‍රීඩාවලට තමයි ගොඩාක්ම අවස්ථාව තිබුණා මතකයි 2002 මම පුදුරාජ්‍ය මන්නේ ක්‍රීඩාවලට යනකොට අඩුම තරමෙන් මම විතරයි සහභාගී වුණේ අඩුම තරමේ ඊවි ඉන්ටර්වයුව එකක්වත් ගන්න අපෙන් ගන්න ගත්තේ නැහැ හොඳට මතකයි ඒ අවස්ථාව ඉතින් 2006 එහෙම තත්ත්වයක් තමයි ක්‍රීඩාවේ තිබුණේ 2006 නම් මේ ජයග්‍රහණයෙන් පසුව අනෙකුත් ක්‍රීඩා දෙසටත් අවධානය යොමු වුණා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඒ වටපිටාවේ පරිසරයේ අපේ රටේ අවධානය යොමු වුණා අනිකුත් ක්‍රීඩා දෙසත් මම හිතනවා ඒක පරිසලෙම් ක්‍රීඩාවටම විතරක් නෙවෙයි අනිකුත් ක්‍රීඩාවලටත් මම හිතනවා වාසනාවන්තම ජයග්‍රහණයක් සහ මේ ජයග්‍රහණය පුදුරා පරිසලීමේ ක්‍රීඩාවෙන් ඉතිහාසයේ ප්‍රථම රම්පදක්කම තමයි ඒ 2006 රම්පදක්කම ජයග්‍රහණය කරපු රම්පදක්කම සහ මේ වනතෙක් ඉතිහාසයේ තියෙන උගම ජයග්‍රහණය 2006 පුදුරාජ මන් වික්‍රාවලියේ ලබාගත් ජයග්‍රහණය සම්පදක්. බරේසලීම කියන්නේ අද කාලේ ගොඩක් ජනප්‍රිය මාර්ගයක්. අයියා බරේසලීම කියන මේ ක්‍රීඩාවට පිවිසෙන්නේ කොහොමද? අයියාගේ ක්‍රීඩාවේ ආරම්භය කොහොමද කියලා අපි මතක් කරමු. මම බරේසලීම ක්‍රීඩාවට ඉස්සලාම් පටන් ගන්නේ පාසල් යන කාලෙමයි. සාමාන්‍ය පෙළ කරන කාලේ අපේ බරිසිලිමේ ක්‍රීඩා සමාජයේ තියෙන්නේ පුළුවන් රාජකීය විද්‍යාලයක මම රාජකීය විද්‍යාලයේ මේ පාසල් ගියේ. ඒ රාජකීය විද්‍යාලයේ තමයි බරිසිලිමේ ක්‍රීඩා සංගමයේ තියෙන්නේ අපේ ක්‍රීඩා මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඉතින් ගොඩාක් යාළුවෝ බරිසිලිමේ ක්‍රීඩාවට යොමු වෙලා හිටියා.
සාමාන්‍ය ගෙදර එක්සර්සයිස් කරනවා ඒ තියෙන ව්‍යායාම කරනවා ගොඩක් ඒ නිසා සාමාන්‍යයෙන් පරිශිලමි ක්‍රීඩාවට සුසු තත්ත්වයට ඇඟ දිලා තිබුණා ස්වභාවයෙන්ම ඉතින් ඒ නිසා යාළුවොත් මට කිව්වා නිතරම පරිශිලමි ක්‍රීඩාවට යොමු වෙන්න කියලා ඉතින් ඒ අනුව තමයි මම පරිශිලමි ක්‍රීඩාවට යොමු වුණා එතකොට අයිය මේ ක්‍රීඩාව ආරම්භයේ සිට අයිය පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් අයියට විශාල අත්දැකීම් රසක් ඇති ඒකීම විස්තර කරත් අයියගේ ජීවිතයේ මේ ක්‍රීඩාවත් සමග ඇති වුණු අමතක නොවන අත්දැකීමක් අපි විස්තර කළා ක්‍රීඩාවත් සමග කියන්නේ ගොඩක් ක්‍රීඩාව පටන් ගත්ත මුල් කාලේ ඉඳලා ගොඩක් විතර බාධක තිබුණා මොකද 2006 මම බුදුරජාණන් වහන්සේ ක්‍රීඩාවලේ රම්පදක්ම ජයග්‍රහණය කරන්න කලින් ක්‍රීඩාව ගැන කිසිම ප්‍රසිද්ධියක්වත් සැලකිල්ලක්වත් කිසිම දෙයක් තිබුණේ නැහැ සහ ක්‍රීඩාව ඇතුළතත් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරත් මානසිකත්වයක් තිබුණේ නැහැ ජයග්‍රහී මානසිකත්වයක් නෙවෙයි තිබුණේ ඉතින් මේ නිසා ගොඩාක් අභියෝග විශේෂයෙන්ම බාහිරින් එන ප්‍රශ්න තිබුණා මොකද ගොඩක් ඒ කාලේ තිබ්බේ ක්‍රීඩා කරලා හරියන්නේ නැහැ කියන මතය තමයි තිබුණේ ක්‍රීඩා කරලා හරියන්නේ වෙන මොන හරි කරන්න කියන්නේ ක්‍රීඩා කරලා ස්ථිර අනාගතයක් නැහැ සහ අනාගතයේ අඳුර වේන කියන මතය තමයි ගොඩාක්ම තිබුණේ සහ අපිට අන්තර්ජාතික පදක්කම් ජයග්‍රහණය කරන්න බැහැ කියන මතය අපේ ක්‍රීඩා ශාස්ත්‍රයේ තිබුණේ සහ බාහිරවත් තිබුණේ ඉතින් මේ තත්ත්වය නිසා ගොඩක්ම සීරු වුණා මොකද අපි තරගාවලට යනකොට දිගින් දිගටම ක්‍රීඩාවේ අල්ලන් ඉන්නකොට ගොඩක් බාහිරින් බලපෑම් එන්නේ ඕවා කරලා හරියන්නේ නැහැ මොන හරි අස්සාවක් කරන්න කියන මතය තමයි සමාජයෙන් ඉන්නේ ඉතින් මේ නිසා ගොඩක්ම ලොකු අභියෝගයක් වුණා මනස ඒ ඉලක්කෙම තියාගෙන ජයග්‍රහණය කරා යන්න එතකොට අයියම ආපු ගමනින් මාගේදී විශාල ජයග්‍රහණ රසක් ලබා ගන්න විශාල ජයග්‍රහණ ගන්න ගොඩක් කැපෙන් වැඩ කරා එතකොට අර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ඇතුළු ඒ අයිය ගත්ත ඉහළම ජයග්‍රහණයට යන්නත් ඊට පෙර අයිය යම්කිසි ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත අපිට අයිය කලින් ලබාගත් ජයග්‍රහණ සහ අයිය ගත්ත විශිෂ්ටම ජයග්‍රහණය ඒ වගේ අයියගේ ක්‍රීඩා ජීවිතයේ ගත ජයග්‍රහණ ගැන පොඩ්ඩක් මතක් කරමු 2000 ජාතික මහ ක්‍රීඩාවලිය තමයි මම මුලින්ම ජාතික මට්ටමේ තරගයක් ජයග්‍රහණය කරන්නේ දෙවනි ස්ථානයේ ලබාගත්තේ කිලෝග්‍රෑම් 56 බර පන්තියේ මට මතකයි මම උසස් පෙළ විභාගයේ ලියලා ඒ හැමම බස් එකේ නැග්ගා තරගයට සහභාගී වෙන්න කැලණි කැම්පස් එකේ තිබුණේ ජාතික මහ ක්‍රීඩාවල ඉතින් ඒකෙදි මම ඉස්සලාම දෙවනි ස්ථානයේ ලබාගත්තේ ඒක තමයි ජාතික මට්ටමේ ප්‍රථම ජයග්‍රහණය සහ ඊට පස්සේ 2001 වර්ෂයේදී මම ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ලබාගත්තා සහ 2002 වර්ෂයේ මම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මම ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා වුණා ශ්‍රී ලංකා වාර්තා තුනක් කියලා කිලෝග්‍රෑම් 62 බර පන්තියේ ඉතින් එතන ඉඳලා මම තරග කරේ ක්‍රීඩා කිලෝග්‍රෑම් 62 බර පන්තියේ එතන ඉඳලාම මම දිගටම මේ වෙනත් එක් ශ්‍රී ලංකාවේ දක්ෂතම පරිශිලමි ක්‍රීඩකයා ජාතික මහා ක්‍රීඩාවලල බැරි වුණොත් ජාතික පරිශිලමි ක්‍රීඩා තරගාවලියේදී හරි මම දක්ෂතම ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ලබා ගත්තා මේ වෙනත් එක් සහ 2004 වසරේ මම දකුණු ආසියානු ක්‍රීඩාවලට සහභාගී වුණා. එෙහිදී මම ලබා ගත්තේ රිදී පදක්කම. ඊට පස්සේ 2006 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලට තමයි සහභාගී වුණේ. එෙහිදී කිලෝග්‍රෑම් 62 බර පන්තියේ රම් පදක්කම් ජයග්‍රහණය කළා. මගේ ජීවිතේ ලබාගත් උසස්ම ජයග්‍රහණය එක තමයි. ඊට පස්සේ 2006 වසරේ දකුණු ආසියානු ක්‍රීඩාවල පැවතුණා ශ්‍රී ලංකාවේදී. එෙහිදීත් මම රම් පදක්කම් ජයග්‍රහණය කළා. 2010 වසරේ පුදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල නැවත පැවතුණා ඉන්දියාවේදී මේකෙදි මම රුධිර පදක්ම ජයග්‍රහණය කරා 2010 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩාවලදී මම පදක්ම ජයග්‍රහණය කරා සහ මේ අතරතුර පැවති පුදු රාජ්‍ය මණ්ඩල පරිශ්‍රමයේ චූර්තා තරගාවලදී නා පුදු රාජ්‍ය මණ්ඩලීය පරිශ්‍රමයේ සංගමයේ මගින් සංවිධානය කරන මේකෙදි මම රම් පදක්කම් ජයග්‍රහණය කළා සෑම තරගයකදීම එතනින් පසුව මම ජයග්‍රහණය කරේ ප්‍රධාන වශයෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවලල 2015 වසරේ මම ප්‍රතිපදිතවත්නේ ඉදිරිදි පදක්කමත් මෙවර තිබුණු දකුණු ආසියානු ක්‍රීඩාවලදී මම ලෝකයට පදක්කම් ජයග්‍රහණය කරේ මෙවර මම ජයග්‍රහණය කළේ කිතුදු එකබර පන්තියේ සහ මේ වනතෙක් පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ මම ජාතික මහ ක්‍රීඩා වුණා ඔය අතර ගොඩාක් ලොකු දක්ෂතා ගොඩාක් ලොකු ජයග්‍රහණ ගොඩක් ශ්‍රී ලාංකිකයෙක් විදියට අපිට ආඩම්බරයි අයියගේ මේ දක්ෂතා අහනකොට ශ්‍රී ලාංකිකයෙක් විදියට
ලංකාවට කරපු මේ සේවය ලංකාවෙන් අයගමේ නියෝජනය අපිට බොහොම ආඩම්බරයක් ක්‍රීඩාව ගැන කතා කරොත් ක්‍රීඩාවයි සහ ශ්‍රී ලංකාව ගැන කතා කරොත් ශ්‍රී ලංකාව තුලින් රජේ හරි ක්‍රීඩා අමාත්‍යාංශ හරි ඒ තුලින් ලංකාවේ ක්‍රීඩාවට ලැබෙන ඉඩ ප්‍රස්තාව කොහොමද ඇත්තටම මුල් කාලයට සාපේක්ෂව ක්‍රීඩාවට ලැබෙන උදව්ව සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන උදව් උපකාර වැඩි අපි මුල් කාලයට සාපේක්ෂව ගොඩක් ඉතින් සහ නමුත් සමාජයේ ගොඩාක්ම මෑත කාලීනව දක්ෂයෙන් බිහි වුණේ නැහැ සුසන්තිකා අක්කලා සුයා නිර්දාර්ශලා ඒගොල්ලොන්ගෙන් පස්සේ මල්ල ක්‍රීඩාවෙම ගොඩාක් දක්ෂයෙන් බිහි වුණේ නැහැ මොකද පහුගිය කාලේ ගොඩාක්ම ක්‍රීඩාවට ලැබුණු සහයෝගය ගොඩක් අඩු මට්ටමක තිබුණා මම හිතන්නේ ඒක නිසා තමයි පසු පෙළක් සුයා සුසන්තිකා අක්කලාගෙන් පස්සේ පසු පෙළක් බිහි වුණේ නැත්තේ ඉතින් ඒක ගොඩාක්ම බලපෑවා ක්‍රීඩාවට සමස්ත ක්‍රීඩාවටම සහ පරිසිනමි ක්‍රීඩාවෙන් මගේ ජයග්‍රහණයෙන් පසුව මම ගොඩාක්ම මම පුහුණු සංචිතයක් විදියට ආරම්භ කරලා මට ලැබෙන ආධාර උපකාරත් එක්ක මට ලැබෙන අවස්ථාත් එක්ක මම ක්‍රීඩකයෙකු ගොඩාක් රසක් දී කරා. ඉතින් ඒක තමයි අනික් ක්‍රීඩා ආපස්සට යන්න පරිශීලීමේ ක්‍රීඩාව ඉස්සරහට එන්නත් මම හිතන්නේ ගොඩාක්ම කුතුහලක් නායක උදාහරණයක් විදිහට ඉන්දික දිසානායක පළඟ සිංහ ඊළඟ පළඟ සිංහ මගින් පසු ඉන්න ඒ දක්ෂතමයෝ ඉතින් මේගොල්ලොත් ගොඩාක් බිහිුනේ මම හිතනවා මම මේ විදිහට ක්‍රීඩා පුහුණු සංචිතයක් මගේ වර්තමාන පුහුණුකරු ඉන්නේ පාකිස්තාන් ජාතියේ 26 7 ඉතින් ඔහු තමයි මම මෙහෙවන්නේ ඉතින් ඔහු ලංකාවට ගෙන්නවා මම 2007 වර්ෂයේදී ඉතින් ඊට පස්සේ 2010 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උල්ල වෙනකන් ඔහු ලංකාවේ ඉතින් විතර මම ගෙන්නවා ඉතින් ඒ නිසා ගොඩාක් ක්‍රීඩකයෝ ගොඩාක්ම බිහි වෙන්න හේතුවක් වුණා මම හිතනවා ඒක ඉතින් ඒ නිසා ඔවුන් සහ ඔවුන්ගෙන් පසු පෙළක් සමගම මම සිටිය නිසා මම හිතනවා පරිශීලීමේ ක්‍රීඩාව ක්‍රීඩා ශාස්ත්‍රයේ අල්ලගෙන හිටියා අය එතකොට අයියේ ශ්‍රී ලාංකිකෙක් විදියට පරිශීලීමේ ක්‍රීඩකෙක් විදියට ජාත්‍යන්තර නීතිනක කරපු ක්‍රීඩකෙක් විදියට ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රීඩාවේ තත්ත්වය මීට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ නංවත් මීට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ජය ගන්න පුළුවන් ක්‍රීඩකයෝ බිහි කරන්න යෝජනා අයියගේ අදහස් අපි කොහොමද වැඩ කරන්න ඕන මොන වගේ දේවල්ද ශ්‍රී ලංකාවෙන් ඒගොල්ලන්ට ලැබෙන්න ඕන කොහොමද ඒ වගේ සම්බන්ධ දේ ගැන අයියගේ අදහස් කොහොමද මම දකින්නේ දින ප්‍රධාන වශයෙන්ම අපිට උදාහරණයක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩාක්ම ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා මොකද එකක් ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපේ රටේ තියෙන ප්‍රධානම ක්‍රීඩකයින්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මිල මුදල් ප්‍රශ්නේ ගොඩාක් ආර්ථික අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉතින් මම හිතනවා ප්‍රධාන වශයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්න ඕනේ සහ ඔවුන්ගේ අනාගතයේ ස්ථිරයි කියලා ඔවුන්ට දැනෙන්න ඉන්නේ එතකොට ඔබ යම් කිසි ජයග්‍රහණයක් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් ඔබගේ අනාගතයේ ස්ථිරයි හොඳයි කියලා ඒ ක්‍රීඩකයන්ට දැනුනොත් ඔවුන්ගේ ජීවිතේ පරිදුර තියලා හරි පුහුණුවෙන් කටයුතු කරලා ජයග්‍රහණය කරන්න උදානම් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාව සහ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාව ඉන්නේ ඉතින් මම හිතන්නේ ඒකට සලස්මක් හදන්න ඕනේ දැනට ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ආරක්ෂා කරගන්න ගමන් පසු පෙළකුත් නිර්මාණය කරගෙන යන්න ඕනේ ඉතින් මම දැනට දකින්න ගොඩාක් අඩුපාඩු තමයි දැනට ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ඉස්සරහට ඇවිල්ලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ජාත්‍යන්තර මට්ටමේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ගොඩාක්ම රැක බලා ගන්න ගොඩක් අඩුයි සහ හැම වෙලාවෙම ලංකාව හිතන්නේ අනාගතය ගැන. يعني පසුපෙළක් නිර්මාණය කරන්න ගොඩාක් උත්සාහ ගන්න. හැබැයි ඒ පසුපෙළම තව අවුරුදු දෙක තුනකින් ඉස්සරහට ආපුවාම ඒගොල්ලෝ ජේෂ්ඨය වුණාම ඉතින් ඒගොල්ලෝ රැක බලා ගන්න සලස්මක් නැහැ. මම හිතන ගොඩාක්ම ලොකු අඩුපාඩුවක් ඒක. මොකද උදාහරණයක් විදිහට දැන් ඉන්න ජේෂ්ඨයෝ දැනට අවුරුදු 4 5 කර කලින් අනිෂ්ඨ මට්ටමේ ඔය කියන සැලස්ම වලින් ආපු ක්‍රීඩිකාව ඉන්න පුරා. ඉතින් නමුත් දැන් ඔවුන්ට ගොඩක් ආර්ථික අපහසුතා තියෙනවා සහ ඔවුන් ගොඩක් එහෙම ආපුහම ගොඩක් ඔවුන් මානසිකව වැටෙනවා. සහ බාහිර පරිසරයෙන් ඔවුන්ට එල්ලෙනවා ගොඩාක්ම ක්‍රීඩාව අතහැරලා යන විදිහේ මානසික බලපෑම්. පවුල් පරිසරයෙන් ආශ්‍රය කරන සමාජ පරිසරයෙන් ඔවුන්ව නිතරම පොළඹවනවා ක්‍රීඩාව කරලා හරියන්නේ නැහැ දුක් විඳලා ගොඩක් දුක් විඳිනවා නිසා හොඳ රැකියාවක් එක්ක තෝරගන්න
නැත්තම් වෙන රටකට යන්න අවස්ථාවක් හම්බුනොත් ඒ රටකට ගිහිල්ලා ඔයාලා ජීවත් වෙන්න කියන මතයක් ගොඩාක් සමාජයේ යනවා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩාක්ම නරකයි ක්‍රීඩාවේ අනාගතයට. ඒ තත්ත්වය තමයි ගොඩාක් වෙනස් කරන්නේ. ඉතින් ක්‍රීඩිකාවන්ට හොඳ මානසිකත්වයක් දුන්නොත් නැමෙ ක්‍රීඩාව කරලා අපට ජයග්‍රහණය කරාම මම හිතන්නේ ඔවුන්ගේ අනාගතයේ ස්ථාවරයි කියලා සහ ඔවුන්ට ක්‍රීඩා කරන්න ගොඩක් හොඳ සලස්මක් තියෙනවා නම් ඔවුන්ට උදව් කරනවා නම් මම හිතන්නේ අපේ ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජයග්‍රහණය කරන එක ගොඩාක් අමාරු නැහැ. අපි දැන් ලංකාවේ ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය ලංකාවෙන් ලැබෙන පසුබිම ඊට පස්සේ ඒක දියුණු කරගන්න ඕනේ කොහොමද කියන මාතෘකාව ගැන කතා කරමු. අපි දැන් ආධුනික ක්‍රීඩකයෝ ගැන කතා කරමු. ආධුනික ක්‍රීඩකයෙක් හෝ සාමාන්‍ය ක්‍රීඩකයෙක් අය දකින විදිහට ක්‍රීඩකයෙක් තුල තිබිය යුතු ගුණාංග මොනවාද? එයා ක්‍රීඩකයෙක් විදිහට ප්‍රගුණ කළ යුතු දේවල් මොනවාද? අය දකින විදිහට ධාන වශයෙන්ම ක්‍රීඩකයෙක් විදිහට ඉස්සරහට යන්න මම දකින්න ඕනේ මගේ පුහුණුකරු හැම වෙලාවෙම කියන්නේ ගොයන් ගහක් වගේ වෙන්න. ගොයන් ගහ කරලින් බර වෙන්න බිමට නැමිලා තියෙනවා. කිස් ගොල් තියෙන ගොල් වී කරල් තමයි ඉස්සර උඩට කෙලින් තියෙන්නේ. ඉතින් මම හැම වෙලාවෙම හිතන්නේ ආදර්ශයට ගන්නෙ ඒ අවවාදය. ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ අපි ගොඩක්ම ඉහතමානී වෙන්න නිසා. මොකද අපි හැමෝම සමාජයේ යනකොට හැමෝගෙම තියෙන ගුණයක් තමයි හැමෝම කැමති ඉස්සරහට එන්න සහ කැපිලා පේන්න සහ එයා උසස් කියලා පෙන්වන්න. ඉතින් අපි ක්‍රීඩකයෝ විදිහට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ හැම අතින්ම මානසික අතින් සහ ශාරීරික අතින්. මොකද ආබාධ වලින් සහ මනස ආබාධ වෙන එකෙන් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉස්සරහට ඒ ඉදිරියට යන කෙනාට යන්න දීලා අපි අපේ පාඩුව අපේ ගමන යන්න විදිහට හිත හදා ගන්න. මම දකින විදිහ. අපි තරඟයකට තමයි මුහුණ දෙන්නේ. හැබැයි අපි ඒ තරඟයකට අපි ක්‍රීඩකයෙක් විදිහට අපේ තරඟාවලියද අපි තරඟ කරාම ඇති. සමාජයේ අනිත් අයත් එක්ක උසස් වෙන්න කැපිලා පේන්න වගේ ගියාම මම හිතනවා අපේ ක්‍රීඩා ශාස්ත්‍රයෙන් යන්න පුළුවන් ගමන අපිට අඩු වෙනවා. මොකද එතකොට අපිට බාහිරින් අපිට විරුද්ධත්වයක් එල්ල වෙනවා. අපේ හිතමු අපේ මාස්ටර්ම කියන්නේ අපි කැපිලා පේන්න යනවා කියලා. ඉතින් අපි ඕනට වඩා ඉස්මතු වෙන්න ගියාම සමාජයෙන් හොඳ වගේම ඒකේ හොඳ විපරිණය යන්න ගියාම අපිට නරක වෙනවා. ඉතින් අපේ ඉතින් ඒක මම හිතන්නේ ක්‍රීඩකෙක් විදිහට යනකොට අපිට ගොඩාක් මානසික බලපෑම් මෙල්ල වෙන්න පුළුවන් අවස්ථා වෙටි. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙකුට ඉස්සරහට යනවා නම් ප්‍රධානම දේ තමන්ගේ ක්‍රීඩාව අනිවාර්යයෙන්ම ක්‍රීඩාව ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. සහ අනිත් ජේෂ්ඨයන්ට ගරු කරන්න. ජේෂ්ඨයන්ට ගරු කිරීම අනිවාර්යම වෙන්නේ. ජේෂ්ඨයන්ට ගරු කරලා සහ තමන්ට උපදෙස් දෙනවා නම් ඒවා නිහතමානීව පිළි අරගෙන හැබැයි කවුරු උපදෙස් දුන්නත් කවුරු කොයි විදිහට දේවල් කිව්වත් තමන් බුද්ධිමත්ව හිතලා තීරණය කරන්න ඕනේ තමන් මොකද කරන්න කියලා. අපිට උදාහරණයක් විදිහට දැන් අපිට වුණත් ඔය ස්කුඩාක් හම්බෙනවා මේ විදිහට කරන්න. හැබැයි මම කැමති නැහැ අවුරුවත් කියන විදිහට කරලා ඒක හරි ගියා හෝ වැරදුනොත් මෙයා කියපු නිසා මම මේ දේ කරලා මට වැරදුනා කියලා කාටවත් චෝදනා කරන්න මම කැමති. ඒ නිසා ඒකේ අවධානම මම ගන්න. කරන දේ තීරණය කරන්නේ මම. සහ මම ඒකට ඒ නිසා ඒ අවධානම අරගෙන මම උපරිම ඒකට ෆයිට් කරනවා. මේක ජයග්‍රහණය කරන්නේ යාරුණ ජයග්‍රහණය කරනවා උපරිම සටන් කරනවා. එතකොට ඒක ජයග්‍රහණය කළත් පෙරදුනත් ඒකේ අඩුපාඩුව සහ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එකද දෝෂ ආරෝපණය කරන්නේ වටමයි. මම කවුරුවත් නිසා දිනුවෙත් නැහැ කවුරුවන් නිසා පෙරදුනෙත් නැහැ. ඉතින් මම හිතන්නේ ඉස්සරහට යන ක්‍රීඩකයෙකුට උඩාත්ම තියෙන්න ඕන දෙයක් තමයි ඒක. මොකද කවුරුවත් කියන විදිහට කරන්න කියොත් සමහරලාට ජයග්‍රහණයේදී ප්‍රශ්නයක් නැහැ. නමුත් පරාජයේදී අපිට එක එක කෙනාට චෝදනා කර කර ඉන්න එක තමයි කරන්න වෙන්නේ. මම මේ හේතු නිසා මේ නිසා පරදුනා කියලා. මම හිතන්නේ ඒක වෙන්නේ තමන් හරියට බුද්ධිමත්ව තීරණය කරලා අභියෝගේ බාර අරගෙන ඉස්සරහට යනවා. ඇත්තමයි ක්‍රීඩකයෙක් විදියට මුහුණ දෙනකොට තරග වලට ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යනකොට ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ සුන්දර අත්දැකීම් වල වඩා බාධක හම්බ වෙනවා. කියන්නේ ක්‍රීඩකයෙක් විදියට අපේ අරමුණ කරා යන මාර්ගයට අයගේ ජීවිතයේ සමහර විට එහෙම බාධක තියෙනවා. සමහර විට ක්‍රීඩාව අත්තරින්න පුළුවන් අත්තරින්න ඉතන විදිය බාධක ඕ සම නැත්තම් ජීවිතේ ලැබුණු කටුක අත්දැකීම් ගොඩක් අයගේ ජීවිතේ තියෙන පුළුවන්. ඒ වගේ අත්දැකීම් තිබ්බද? ඒ වගේ මොන හරි තියෙනවා නම් අයගේ ජීවිතේ ගැන මතක් කරොත් පොඩ්ඩක්. අතරම තිරිගේ කියන්නේ සුන්දර අත්දැකීම් වලට වඩා මම හිතන්නේ ගොඩක් බාධක සම්පතුන් තමයි තියෙනවා.
අපි අපි පුහුණුවෙන් කටයුතු කරාට හැම තරගයක්ම ජයග්‍රහණය කරන්නේත් නැහැ. ඒක එදිනදා ඒ ක්‍රීඩා කරන විලාසය අනුව සහ එදිනදා කියන තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම 2010 උද්‍රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වල ජයග්‍රහණය කරාට පස්සේ පුහුණුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා 2014 පුත්රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වල. පුත්රාජ්‍ය මණ්ඩලයේ නමුත් මම 2014 පුත්රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වලදී දක්ෂතා අතර රම්පදක්කම ලේසියෙන් ලබා ගන්න පුළුවන් මට්ටමේ හිටියා. නමුත් ඒ ඒ තරංගාවලි අතරතුරදී මම අසාර්ථකව. ඉතින් මානසිකව ගොඩක් අතරම මානසිකව ගොඩක් පසුබෑමට ලක් වුණා. නමුත් මම 2000 මම කොහොම හරි අධිෂ්ඨාන කරගෙන 2018 පුදුරාජ මණ්ඩල ක්‍රීඩා වල ජයග්‍රහණය කරනවා කියලා ආයෙ පුහුණියම් පෙරට ආරම්භ කළා. ඉතින් අවුරුදු තව හතරක්. එතකොට 2000 මම පදක්කම් මට්ටමේ රඳවාගෙන හිටියා සහ ඒ ක්‍රීඩා තරගයට මුහුණට පස්සේ ඒ එක ඉසීම් තරගයේ අසාර්ථකු නිසා මට පදක්කම මගහැරුණා. ඉතින් අවුරුදු 8ක් මම උත්සාහ කරලා මට ඒ පදක්කම මගහැරුණා. නමුත් මම නැවතත් මම උත්සාහ කරනවා 2021 පුත්‍රරාජ මණ්ඩල ක්‍රීඩා වල ඉලක්ක කරගෙන. ඉතින් ඒ ක්‍රීඩා වල ජයග්‍රහණය කරා. අපි ජයග්‍රහණය කරන්න පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. මේක ඒක තමයි ක්‍රීඩා සභාව. නමුත් මම උත්සාහ කරා. ඉතින් මේක තමයි මම හිතන්නේ ක්‍රීඩකෙකුට ගොඩක්ම තියෙන අභියෝගයේ තියෙන අපි යන හැම දෙයක් ගැන තරංගයම ජයග්‍රහණය කරන්නේ සහ අපිට පුහුණුවීම් කටයුතු කරද්දී අපිට ගොඩක් මුලින්ම හැම ක්‍රීඩාවකම ක්‍රීඩාවල අපි ගොඩක් කැපීම් කරන්න ඕනේ ආහාර පානත් අපිට ආස දේවල් අපිට ආසාස දේවල් කන්න බැහැ මොකද අපේ ශරීර බර හැම වෙලාවෙම පාලනය කර තියාගන්න ඕනේ අපේ ක්‍රීඩාවේ නම් ගොඩක් බරපතල තියෙන නිසා අපි අනිවාර්යයෙන්ම ආහාර පාලනය කරන්න ඕනේ අපි ආස කෑමක් එහෙම අපිට ඕනම කියලා කෑම ගන්න බැහැ සහ අපේ රිද්මය වෙනස් වෙනවා මම කියන්නේ අනිකුත් ක්‍රීඩා වල බරපන්ති නැති ක්‍රීඩා වලත් ගොඩක් වෙලාවට ආහාර පාලනය කරන්න මොකද නැත්තම් උන්ගේ රිද්මය උන්ගේ තාක්ෂණය ගොඩාක් දුරට වෙනස් වෙනවා සහ ක්‍රීඩකයින්ට මම හිතන්නේ ඉස්සරහට යනකොට ඔවුන්ට ආස ගමනක් යන්නේ නැහැ අපි විතරම පුහුණුවෙන් කටයුතු කරන කට්ටිය අපි මේ මුළු දවසම පුහුණුවෙන් ගොඩක් වෙලාට මම මුළු දවසම පුහුණුවෙන් කටයුතු කරනවා සහ සතියේ ගොඩක් වෙලාවට ක්‍රීඩා තරගයක් ලඟුණාම ඉරිදත් මම පුහුණුවෙන් කටයුතු කරනවා ඉතින් එහෙම බලපුවහම අපිට දහස් විවේක ගන්න දවසක් නැහැ ඉතින් එහෙම බල ක්‍රීඩකයෙකුට දැන් අපි තරගාලි දැන් මම වසර 4කට දැන් මේ ඉලක්කය තියන් තමයි පුහුණුවෙන් කටයුතු කරන්නේ එතකොට මට මේ වසර 4ටම ආස ගමනක් යන්න නැහැ ගානේ යාළුවෙක්ගේ නෑදෑයෙක්ගේ ගොඩක් වෙලාවට මඟුලියක් මලකියක් වුණත් අපිට යන්න සහභාගී වෙන්න ලැබෙන අවස්ථා අඩුයි. ඉතින් එහෙම වුණාම ඉතින් ඒක අපි ගොඩාක් විදිහට අපි ඒ විදිහට කැපීම් කරන්න ඕනේ. මොකද අපිට එහෙම වුණාම දෝෂාරෝපණය වෙන්න පුළුවන්, ගණන් වෙන්න පුළුවන්, කරන්න දෙයක් නැහැ. ඉතින් මේ හැමදේම කරන්නේ ක්‍රීඩා වෙනුවෙන්, රට වෙනුවෙන්, ඒ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් සමහරවිට අපි ජයග්‍රහණය කරාම ඒ ඔක්කොම අපිට ප්‍රශංසා තමයි ලැබෙන්නේ. පරාදේ වුණොත් අපිට ඒ බැනුම් දිගටම හම්බ වෙනවා. ඉතින් අපි මේ දේවල් වලට හිත හයිය කරගෙන හැම වෙලාවෙම හයිය කරගන්න ඕනේ සහ අපේ ඉලක්කයට යන්න ලැබෙන බාධා තමයි මේවා. ඉතින් හිතන්නේ ජයග්‍රහණය කරන්න යනවා නම් මේ හැම කැපවීමක්ම කරන්න. ජයග්‍රහණය කරා යනවා නම් අපිට ඇත්තටම කැපවීම ගොඩක් කැපවීම රාශියක් මැද්දේ අපි ජයග්‍රහණය ළඟා කරගන්න. හිත ගයියාගේ වචන ඒ අදහස් ඒකට හොඳ උදාහරණ. එතකොට අයියේ අපේ අයියාගේ අනාගත බලාපොරොත්තු වෙන තරම් අයියාගේ මොකද ඊළඟ ටාගට් එක? අනාගත බලාපොරොත්තු කියන දැනට ප්‍රධාන වශයෙන් මම සම්පූර්ණයෙන් කටයුතු කරන 2022 පුතුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල ඉලක්ක කරගෙන ඉතින් ඒක තමයි ප්‍රධානම ඉලක්කය. ඉතින් එතනින් එහාට මම තාම තීරණය කරලා නැහැ ක්‍රීඩාවෙන් සමුගන්නවද මොකද කරන්න කියලා. දැනට ප්‍රධාන ඉලක්කය පුතුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩාව. අවසන් වශයෙන් අයියේ අයියා වගේම ඔය තැනට එන්න ඔය වගේ දක්ෂ ක්‍රීඩකෙක් වෙන ශ්‍රී ලංකාව නියෝජනය කරන්න කැමති ක්‍රීඩකයෙක් වෙන්න කැමති ගොඩක් අපේ ක්‍රීඩකයෝ නවක ක්‍රීඩකයෝ මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒගොල්ලන්ට අයියට දෙන්න තියෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක් විදිහට ජාත්‍යන්තරය නියෝජනය කරපු අපේ රට නියෝජනය කරපු ක්‍රීඩකෙක් විදිහට අයියට දෙන්න තියෙන උපදෙස් මොනවාද අයියට කියන්න තියෙන ඒ බලන් ඉන්න අපේ අලුත් නවක ක්‍රීඩකයා. ක්‍රීඩාවට එන්න කැමති සහ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ට මට දෙන්න පුළුවන් ප්‍රදේශය තමයි අපිට ජයග්‍රහණය කරන්න ඕන. මම හැම වෙලාවෙම මාත් සමග කුහුණෙන් කටයුතු කරන හැමෝටම කියන්නේ මැරුණත් ෆයිට් කරන්න. ඉතින් ඊළඟ මොහොතේ සමාහට මැරිලා වැටෙනකම් ෆයිට් කරන්න. නැත්නම් ඒ ගති ලක්ෂණේ තියෙනවනේ ක්‍රීඩාව ඉස්සරහට යන්න.
හැම වෙලාවෙම සමහරවිට අපිට ටූනින් කටයුතු කරනකොට ටිකට අමාරුයි ශාරීරිකව මානසිකව මහන්සියි පරිශ්‍රමයේ ක්‍රීඩාව කියන්නේ ගොඩක්ම අමාරු ගොඩක්ම අමාරුයි ඉතින් ඒත් මම උඹ ධෛර්යමත් කරන්නේ හේතුමු අපේ භාෂාවෙන් කියනොත් මරාගෙන මෙරෙන්න සිංහෙක් වගේ අවසාන මොහොත දක්වා ෆයිට් කරන්න කියලා ඉතින් එහෙම ෆයිට් කරනවා නම් මම තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් ඉතින් ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන් එහෙම ෆයිට් කරන්න ඕනේ ඉතින් කන්න බොන්න නැහැ අවුරු උදව් කරන්නේ නැහැ අනුග්‍රහකයෝ නැහැ මේව තමයි අපිට එන බාධා ඉතින් මේවා නැහැ කී කී අපි පසුතැවිත විහිදියොත් අපිට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ කියන්නේ නුකානොබී හරි පොලිය වැඩක් කරලා හරි අපේ ඉලක්කයට අපි යනවා නම් අපිට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ හිතේ ශක්තිය ඇති කරගන්න ජයග්‍රහණය කරන කම්ම සහයතරින්ද පහ සමහරට අපි ජයග්‍රහණය කරන්නේ අවුරුද්දකින්ද දෙකකින්ද තුනකින්ද හතරකින්ද පහකින්ද ප්‍රශ්නයක් නැහැ පරිදි උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. එතන ඒක තමයි මට දෙන්න ප්‍රධානම උදම උපදේශය. ජයග්‍රහණය කරා කයන්න ඉන්න කෙනෙක් පිටා නංගි මල්ලි කෙනෙක් ඉන්නවනේ දෙන්න පුළුවන් උදම අවවාද. ඉතාව වටිනා අවවාදයක් අපි චින්තකයන් හම්බුනේ ජයග්‍රහණය කරහා යන්න බලාපොරොත්තු වෙනින් අපේ නවක ක්‍රීඩකයෝ චින්තකයන් ඒ ලැබුණු අත්දැකීමත් අරගෙන ඒ දැනුමත් අරගෙන ඉස්සරහට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා රට නියෝජනය කරමින් චින්තකයන් වගේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර නියෝජනය කරන ක්‍රීඩකයෝ තවත් බිහි වේවායි කියලායි ශ්‍රී ලංකාවෙන් අපේ සියලු දෙනාගේ ප්‍රාර්ථනය. ඉතින් චින්තකයන් අපි අවසානය කරා ළඟා වුණා අපේ වැඩසටහනේ. අවසාන වශයෙන් අයියට මොන හරි කියන්න තියෙනවා නම් එකතු කරපන්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එතරම් අපි තුන් ක්‍රීඩකයෙක් කියන්නේ රටක සම්පතක් සහ අපේ ඉන්න ජනගහණයෙන් අපි හිතමු මේ ඉන්න ජනගහණයෙන් කෝටි දෙක ජනගහණයෙන් ලංකාවේ මීටර් 100 දුවන ජයග්‍රහකයෙක් ඉන්නවා නම් රම්පදක්කමක් ඉන්නවා නම් ඒ ලංකාවටම එක්කෙනයි. ඉතින් ඒක දුර්ලභ අවස්ථාවක්. ඔලිම්පික් දිනන ලංකාවෙම නියෝජනය කරන කෙනෙක් ඉන්නවා නම් ක්‍රීඩාවකෙම ගොඩක් වෙලාවට එක්කන. ඉතින් මුළු රටක්ම නියෝජනය කරන්නේ. නැත්නම් ඒක ගොඩාක්ම දුර්ලභම අවස්ථාවක්. ඉතින් සහ වාසනාවන්ත අවස්ථාවක්. ඒ කරන කැපවීමට ලැබුණ වාසනාවක්. ඉතින් ඔබ හැම වෙලාවෙම හිතන්න ඕනේ ඔබ දුර්ලභ කෙනෙක්, වටින කෙනෙක් සහ ඔබ ශක්තිවන්තයි. ඉතින් එහෙම අපේ ඒ මානසිකත්වය තියෙන තාක්කල් අපි පරාජය කරන්න බෑ. අනිවාර්යෙන් ජයග්‍රහණය කරාම යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ විදිහ වැඩසටහන කරත්තම මම සහභාගී වෙන්නේ ප්‍රථම වතාවට ක්‍රීඩකෙක් විදිහට රටක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදහස් දක්වීමක් සහ උන්ට යම් කිසි මඟ පෙන්වීමක් හෝ උපකාරයක් ලැබෙන විදිහේ වැඩසටහනකට මම ප්‍රථම වතාවට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබලට සුබ පතනවා. මේක දිගින් දිගටම කරගෙන ගිහිල්ලා මෙතන ගොඩක් හොඳ අවස්ථාවක් වෙයි. අන්තර්ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩිකාවන්ගේ අදහස් දැනගන්න එක ඉස්සරහට යන ක්‍රීඩිකාවන්ට ඉතින් මම හිතනවා බලනවා නම් ඒ ක්‍රීඩිකාවන්ටත් ගොඩාක් ලොකු උපකාරයක් වෙයි කියලා. බොහොම ස්තුතියි චින්තකයි වගේ වටිනා අදහස් අපිත් එක්ක එකතු කරලාට SL Power Fitness ටීම් එකේ අපේ බලාපොරොත්තුවත් චින්තකයි වගේ ජයග්‍රහණ ලබා ගන්න දක්ෂ වර්ණ ක්‍රීඩකයෙක් තවත් ශ්‍රී ලංකාවේ දිවිවේවා කියන එකයි. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ චින්තක විතානගේ අයියා. චින්තක විතානගේ අයියට නැවත වතාවක් ස්තුතියවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා අයියාගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් අපි ලැබුණ සතියේ මේ වගේම දක්ෂ ක්‍රීඩකෙක් ජාත්‍යන්තර නියෝජනය කරපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සමග නැවත වතාවක් හමු අපේ YouTube channel එක subscribe කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම චින්තක විතානගේ අයියට නැවත වෙන සමහරක් ස්තුතිය අපිත් එක්ක එකතු වුණාට. අපි ලැබුණ සතියේ හමු වෙනවා.